මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මිස්. මිස්? ඔව් ඒ මිස් නෙමෙයිද? අනේ නෑ මගේ නම අරුරි. හරි හරි ඉතින් අරුණි මිස් කිව්වා මොකද වෙන්නේ මිස්? මිස් මිස් කියලා යන්නේ අරුණි කියලා කතා කරා. හරි එහෙනම් මම ඔයාලට අරු කියලා කියන්නම්කෝ ඈ විද්දේ පඳුරට වැදුනි හාවට ගහෙන් වැටුණු මිනිහට ගොනෑන්න වගේ කිව්වොත් අප්පට සිරි අදිමදිවට හරන් කිව්වලු ආනන්ද මහත්තයෝ කන්න පින තියෙනකොට තලගු ඇන්නේ ඇඟි තුන පහ ගාගෙන කිව්වලු ඌ වෙන වෙන කතා වුණ නෑ මොකක්ද දැන් තියෙනවා කිය ප්‍රශ්නේ මට කියන්න ඇයි ඔයා මගෙත් එක්ක වැඩි කතා කරන්නේ නැති කියලා මේ කතා කරන්නේ නෑ වා කතා කරන්නේ සැකෙන් වගේනේ සැකෙන් වගේ ඔව් නෑ නැත්තේ නෑ මට එහෙම දැනෙනවා ඒ මගේ හැටියමයි සැකෙන් කතා කරන එක නෑ නෑ ඒක ඉතින් ඔයාලට පේන විදිහ වෙන්නේ නෑ වා සමහරක් වෙලාවට කතා කරන්නේ මේ මං ඔයාගේ මොනාරි හොරකම් කරන්න ආවා වගේ කියලාත් මට හිතෙනවා හැබැයි ඔයා එහෙම කරලා තියෙනවා මොකද්ද ඔයා ගොඩක් උත්සාහ කළා මගේ ෆෝන් එක බැංකර මම ඔව් ෆෝන් එක නැතුණා කියලා මගෙන් ෆෝන් එක ගන්න හැදුවා රීලෝඩ් දාන්න කියලා මගේ නම්බේ කිල්ලුවා ෆෝන් එකේ බැටරි ලෝ කියලා මගේ නම්බේ ගන්න හැදුවා අම්මේ මුගේ පැණි හිනාව තාත්තා වගේම නැතයි අද දෙන්නම් දෙමින් ඇදී පුතේයා අද තමයි මේ රණයා කවුද කියලා දැනගන්නේ ඉන්නක මේ අපි මොනාරි බොණ්ඩයන්ද නෝ තෑන්ක්ස් මට ගෙදර යන්න පරක්ක මම යනවා මුන්දෙන්න තාම නැහැ සර්. කවුද යාළු දෙන්න? චබියමයි ගයි. මරු යාළු දෙන්න. ඉගෙන ගන්නවා යමරේට. එම කියන්නේ පාසලේ ඉතින් අපේ මයිකා හැම ශිෂ්‍යත්වෙත් පාස්වෝ මිටියද? ආ එහෙමද? හැබැයි ඉතින් මේ පහේ පන්තියෙන් උඩට ගින්නේ නැහැ තාම. හරි. එන ඉක්මනට එන්නකෝ. මේ අනුවස්. නෝ සර්. මට මේ ඊයේ පෙරේදා දවසකද කොහෙද මේ අවන්ත හම්බුණා පාරේදී මේ මිනිහා ඉතින් වැටිලා ඉන්නේ ගෙදර මොනවා හරි ප්‍රශ්න වගයක් නිසා මෙහෙමයි දැන් ওই වයසේ ළමයෙකුට මේ වාහනයක් ඕනේ නෑ තමා හැබැයි ඉතින් අර තිබිලා නැති වුණාමත් ඒකත් වෙන කතාවක් නේ ඔයා පොඩ්ඩක් එයාගෙන හොයලා බලන්න හරි සර් මට ඊයවසත් හම්බුණා මොකද ළමයි දෙමාපියන්ට නොකියන දේවල් හුඟක් ගුරුවරුන්ට කියනවා සමහර ගුරුවරුන්ට නොකියන දේවල් යාළුවන්ට කියනවා. හැබැයි ඉතින් මේ එයා ඔයාගේ යාළුවෙක් විතර නෙමෙයි ඔයාගේ මල්ලිනේ. හ්ම්. හවුසර්. මිනිහා ඔයා කියන දේ අහනවද? එහෙමයි කියලා අහන්නේ නැහැ ඉතින් කියන එක අහන් ඉන්නවා. හැබැයි කරන්නේ නැහැ. මම නම් ඌට හරිය ආදරේ. මිනිහා දඟයා තමයි. හැබැයි ඉතින් මොකද්ද හොඳ පැත්තකුත් තියෙනවා ඔබ. මොනවානොත් කෙලින් වැඩ කරන මිනිහනි සර්. නායඩ ආන්නද කියලා තමයි අවුල්. ඒකනේ. එහෙම මිනිස්සු හරි අඩුයි අනුවස්. ඔය මිනිහාගේ තියෙන ඔය පොඩි පොඩි අඩුපාඩු ටික හදලා ගත්තා නම් ඔයාට ඔය මොනවා නැතත් කාටවත් නැති හොඳ මල්ලි කෙනෙක් ඉන්නවා. ඔව් සේකත්. දැන් එන්න පන්තියට. හරි සමගින්.
මන්දහනි දැනෙන අවපාරේ සැරපිනි පොතසේ විඳිනවා මේකවන අරුම දිවිය තුල මොනවද සොයනවා මේ අපගේ නිමල හැඟුම දුක පැණි රස කරනවා නෑනේ තාමනේ චි කවුද බං මේ මෙයා තාම නෑනේ කවුද මෙයා මෙයා කියන්නේ ආනන්ද මහත්තයා ආනන්ද මහත්තයා මෙතන ඉන්න මොونی කියලා නීතියක් නැහනේ බං. ඒ වුණාට වෙලාවට වැඩට එන්න බෑ. අප්පට සිරි. ඇයි? ඔබ කවුද ආනන්ද මහත්තයා මෙතෙන්ට යන්නේ ඉන්නේ වෙලාව බලන්න. මම මෙතන ඉන්චාර්ජ්. ආනන්ද මහත්තයා කියන්නේ මෙතන අයිතිකාරයා. අයිතිකාරයා? මේ ඔබ මෙතන මේ එකට එක කතා කරන්න ගිහලා මේ මෙතන රස්සාව නැති කරගන්න හදන්න බා. හරිද? මම ආනන්ද මහත්තයා කේලමක් කියලා අදම ඔබ මේ රස්සාව එළියට දානවා. අන්න එක මතකද? මේ අයිතිකාරයට ගොට්ටල්ල නෑ උන්. පලයන් මේ ගොට්ටල්ල ඇයි මොකද කියලා ඉන්චාර්ජ් තමයි ගමන්. මේ බංකර බණ ගත්තද මෙතන ගෑණි මිනිහව? මෙතන. හා? මේ බෑනේ ආනන්ද මහත්තයා මෙතන මේ අද ඊයේ මේ වාහන අතපත ගන්න ආපු එම මෙතන නෝ මෙතන අපේ නඩුණු කරා. මෙතන. අරයට නිකන් ෂිෆ්ට් එකක් අල්ලන්න දන්නේ නැහැ. දැන් කට කට. මේ කොහෙද සුදු ඔයා ගියේ? ඇයි? මේ ඔයාට තියෙනව වැදගත් ආරංචියක් කියන්න. මම සෑහෙන මිෂන් එකක් දීලා මේක හොයාගත්තා. මොකද? ඉන්නකෝ කලබල වෙන්න එපා. බැස් තියෙනවා. දනුක මහත්තයාගේ සිද්ධියක් ගැන ඡායාරූප සහ වීඩියෝ සහිතයි. පොඩින්ද ඉන්නව දැන් සුම් කරගන්න. ආ වෙන්න බඩු වෙන්කවද කිකිකිකි මේ කවුද? කවුද කියන්නේ මේ දනුක මහත්තයා මේ ඉන්නේ මේ පොඩින් පොඩි. ඈ මේ දනුක මහත්තයා. අනිත් එක කවුද? ඒ අනිත් එක නේද? අනිත් එක නේද? ඉම්බුටු මිටිය. දැන් ඔබ මට මොකද මේව පෙන්නන්නේ? පෙන්නන්න කියන්නේ මේ දානුක මහත්තයාගේ හොර වැඩ. සාක්ෂිත් එක්කම වීඩියෝ සහිතයි ඈ. යකෝ මං ඔබට කිව්වේ දෙවුමිගේ හොර වැඩ අල්ලන්න කියලානේ. මොනවාද මේ දානු? මං ඔබට කිව්වේ දෙවුමිගේ හොර වැඩක් අල්ලගන්න කියලා. මේ දානුකයාගේ වගහන් ඇල්ලති මු කොල්ලනේ. ඒකත් එහෙමද? තේරුම් මේ 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 දැන් මං අහන්නේ ආනන්ද මහත්තයා දැන් එතකොට මේ ඡායාරූප සහ වීඩියෝ වලින් මේ මේ කෙල්ලගේ අම්මට තාත්තට යම් කිසි ප්‍රයෝජනයක් ගන්න බැරි වේද? දෙන්නුවම පොඩි එකක් එනවනේ මේ රාමකොල්ල පිටේ එල්ල ගන්නද? මං කෙල්ලගේ අම්මට තාත්තට නෙමෙයි පෙන්න ගනින්. ෂී. ලැජ්ජාව බාල්දියෙන් එකයි. හිමත් ලැජ්ජ වීම මම කැමති ටිපිකල් ආදරවන්තයා වීමෙන් එහාට ගිය කියන්නේ හරි ගැඹුරට ගිය තනක් ආදරවන්තයාගේ චරිතය හොයාගන්න. වෘත්තියට හැකියාවට අවංකව තමයි සියලු දේවල් කරන්නේ. මගේ ප්‍රොෆෙෂන් එක මියුසික්. පොඩ්ඩක් කාලෙ මදි වුණා මේ රංගන ශිල්පියා කියන තැන හොයන්න ගිහිල්ලා. රස දින හදක රසකාමීත්වය මා නොවන මම මේ සිකුරාදා රාත්‍රී 10:30ට එහෙම තමයි මට හිතුණා මං ආවා මේ හැබැයි අංකල් ඊළඟ දවසේ නට කෝල් කරලෙන්න එයි නෑ අපේ ආන්ටිව දන්නවනේ ආපු ඔයාගේ ආන්ටිට මම බය නෑ බය නෙමේ එහෙන කුකුරත් නැයි අංකල් කෝල් කරලෙන එක අනික මෙහෙ වෙන ළමයි ඉන්නවා එයාලා කැමති නැති වෙතේ මේනවට දරුවෝ මම ඔයාවගේ දුවල දෙන්නෙක් කිනේ තාත්තා කෙනෙක් හරි හරි මේක දන්නේ මං විතරනේ අංක. තුවා අනිතට කියන්න. අනේ මට අංක ගැන එක එකයි කියන්න බෑ. මට මේක කියන්නකෝ. දැන් අනුවස් මෙහෙට ඉන්න වට කෝල් කරලා. නෑ. ඇයි? එයා අපේ ඉස්කෝල ළමෙක් නේ. එතකොට අනුවස් යන්නේ ගර්ල්ස් කොලෙජ් එකටද? අනේ නෑ අංකල් එයා අපේ සහෝදර පාසලේ ඉන්නේ. මේ තාප්පෙන් එහා පැත්තේ ඉන්න හැමෝම ඒව දන්නවා. හරි. මම වඳුරන්නේ නැති හන්ද තමයි බය නේ.
අනිකිට අංකල් අපේ වයසෙත් නෙමෙයිනේ. ඉතින් හොඳයිනේ. ඒක නිසා තමයි ළමයි කවුරුත් ආස නැති අංකල් ආශ්‍රය කරන්නේ. හරි මට මේක කියන්නකෝ. දැන් අනුහස් ළඟදී ආවද මෙහෙ? ඔව්. අවිලම මට සල්ලි දීලා ගියා. සල්ලි? බෝඩි මට. අපි එක නවත්තලා දාමු. මොකද? මම අනුහස් සල්ලි දෙන එක. හයි. එයා තාම ඉස්කෝලේ ළමෙක් නේ. අනික ඔය සල්ලි ගත්තාම එක එක බැඳීම් ඇති වෙනවා. ඒ බැඳීම් හොඳ වෙන්න පුළුවන්. ඒව නරක වෙන්න පුළුවන්. මම මෙහෙම කරන්නම්. මම දැන් කම්පැනි එකක් තියෙනවා. මම ඒකට කතා කරන්න. ඔයාට ස්කෝලර්ෂිප් එකක් කරන් දෙන්න. ඒතරුවට මාසෙකට ගාණක් හම්බ වෙනවා. හරිද? ඒතරුවට ඉස්කෝලේ යන පුරාවටම ඒ සල්ලි හම්බ වෙනවා මාසෙකට. අනික ඔයා කැම්පස් යන ගම්ම. මොකද කියන්නේ? අමීෂා අමීෂා ඔබකගේ හැසිරෙන්න එපා මිෂා. මේ මොකද්ද වෙලා තියෙන්නේ? හරි. මට මේක කියන්නකෝ. ඔයා කැමතිද රවි හිටපු කාලේ එයා එයාට පාඩු වෙන විදිහ වැඩක් කරගන්නවට? නෑ, ඉතින් කොයි ගෑනිත් කැමති නෑනේ තමන්ගේ හස්බන්ඩ්ට පාඩු වෙනවද? අය ඒක තමයි මත් කියන්නේ. ඒ මෙයා මොනවද කරේ? මෙයා මුකුත් කරගෙන නෙවෙයි. ඔයා තමයි මෙයා වේගුලි පැටලෙව්වේ. නිලු මං කිව්වනේ අපි හදාගමු. හදාගමු? දැන් කාටද ඒක විකුණන්නේ? ඔයාගේ බාප්පා විත් අරන් එනවද? ආ? මගේ කුණ්ඩවාල පටලගෙන මෙතන. අපිට කොච්චර වැඩ තියනවද මේනක? ආ? හරියට ගියක්වත් තියනවද අපිට? මට දැන් තේරෙනවා. තේරෙනවද? හමීෂා මේ හැමදාම ඔයාට උදව් කරනවා කියලා මට මගේ ජීවිතේ නාස්ති කරගන්න බෑ. ඔයා දන්නවද ඔයා කාර් එක වික්කට පස්සේ ඒ මනුස්සයා කාර් එක එපා කිව්වම මෙන්න මේ මනුස්සයා ඒ කාර් එක අරගෙන? ඉතින් මම මෙයාට ගන්න කිව්වේ නෑනේ. ඇද්දාගත්ත ඔයා. හා පේනවනේ ඇද්දාගත්ත. මේ මං උදව් කරේ අමීෂාට නෙමෙයි රවීට. රවි? කොහේ ඉන්න රවීද? රවි ජීවිතුන් අතර නැති එක ඇත්ත. එනටු මගේ යාළුවා. හොඳ යාළුවෙක් නම් මේනක මේ වගේ පාඩු වෙන දේවල් කරලා යන්නේ නැහැ නේ. හා මං කට කැඩෙනකම් කියනවා වෙන ජොබ් එකක් හොයාගන්න කියලා. කො කනකටවත් ගන්නේ නැහැ නේ. හැමෝම හැමෝගෙම දේවල් කරගන්නවා. අපි හැමදාමත් එකම තැන. නිලු. නිලු. මං හිතුවා මේක නිලු දන්නවා කියලා. පස්සේ දන්නේ. ඔයා කලින් කිව්වේ නැද්ද? මේෂා කිව්වනම් එහෙම මේ කරන්න දෙන්නේ නැහනේ. අනේ සෝරි මේනක. දැන් මොකද කරන්නේ? හරි හරි මම ඒක බලා ගන්නවා. දැන් අවුල තියෙන්නේ මේ මගේ කාර් එක විකුණලා තියෙන්නේ. මම ඒක ඔෆිස් එකේ බොරු කිව්ව එකයි තරහා ගිහලා තියෙන්නේ. දැන් මාත් එක්ක තරහ වෙයි. ඕ අනිවාර්යෙන් තරහයි තමයි. පස්සෝ වාරේ දන්නවනේ ඉතින් ගෑනුනේ. නවනත් රවි කියන්නේ මගේ එක කුසේ උපන් සහෝදරයා වගේ. ඌ වෙනුවෙන් මට කරන්න බැරි දෙයක් නෑ. මගේ ගේන මේනක ක්ලාස් එක ඉස්සෙල්ලා කොහෙද ගියේ?
පොඩි ගමනක්. මොකද්ද පොඩි ගමන? අර මිනිස්සයව හම්බ වෙන්නේ නැති. මොන මිනිස්සයද? අර කපටි ලෝයා. ඔයාට ඇනුවස්සේ මාර තරහක් නේ තියෙන්නේ අංකල් එක්ක. තරහක් තමයි. ඒ මිනිස්සේ හරි කපටි පාටයිනේ. පාටින් කොහමද මිනිස්සෙක් මයින්නේ? හරි හරි. මේ දැම්මට කියන්නකෝ මේ ඔයාව හම්බෙන්න දෙගියේ. ඔව්. හැබැයි මං කල්පනා කරේ වෙන දෙයක් ගැන. ඒ මොකද්ද? මට ස්කෝලර්ෂිප් එකක් ගන්න පුළුවන්ලු. ඒතර මාස්ටර් වුණ සල්ලි ගන්න පුළුවන්ලු ඒකෙන්. ඉතින් ඉතින් මං බැලුවේ එච්චර පුළුවන්කමක් තියාගෙන ඇයි මං අනුස්ට වද දෙන්නේ කියලා. අනුස් මට සල්ලි දෙනවා තමයි. හැබැයි තියා පාවුනේ. අනික නැති බැරි කමට ගත්තට මටත් හරි අප්සෙට්. දැන් මොකද්ද ස්කෝලර්ෂිප් එක? සමරනායක අංකලම තමයි කිව්වේ. කොහෙන්ද දෙන්නේ? එයා දැන් ඇසෝසියේෂන් එකකින් කිව්වා. එයා ඉතින් එක ගැන කතා කළා මට අරන් දෙයි. මේ අනුහස් වෙනවා. ওই ගොන් කතාවෙම අනුහස්ත කියන්නේ. කේන්ති ගිහිල්ලා පොඩ බැනුම් අහන්න. දැන් මොකද කිදෙන් නරක? හරි හරි. ඔය වැඩි අත්තරලා දාන්නකො. මොන වැඩිද මොන වැඩිද? මෑම් මං මොකද්ද වැඩි කියහන් ඉතින් ගිලින්න තු. ඒක මගේ සමාකගේ කතාවක්. ඉතින් මට කියහන්. මේක හරි වැඩක් නේ. දැන් ගෑනු ළමයි කතා ඔක්කොම වාට කියන්න ඕනද? ඔනේ මම බන්දිර. බෑ තාමස් වගේ වාහනේ ආවෙ නැහැ. මේ ඉන්නේ සර් වෙනස. එන මාත් ඉන්නගේ. ඉන්න. ඉන්නෝ. හැබැයි වඩාගෙන ඉන්න බෑ. ඔය තනියම ඉන්න. අයියා නේ hina වෙන්නේ. එයා මගෙන් ගන්න හරියට නිකන් මේ මම වඩාගෙන ඉන්නෝ. Sony Strike Gold promotion is buy any Sony TV. Enjoy discount up to 150,000 rupees with a 3-year single warranty. Nestle Nangro. හොඳම ජීවිතයකට හොඳම ආරම්භයක්. එක පැත්තකින් මචං අපි විශ්වාස කරනු පිස්සුනක්. ආ පැත්තක අපේ අම්මා සල්ලි නැති කී පිස්සුනක්. අර කිසි දෙයක් තේරුම් ගන්න බැරෙම. ඔය යුද්ධ කල්පනා කරලා බලන්න. එක පාරක් මචං වාහනේට යනවා ටියුට් එක අමතකුණා කියලා. ආයෙනවා. ප්‍රමේ නරනවා වගේ හැම එකත් එකම මුත් එක නරන් ලේසි වෙන්නේ නැහැ. ඒක මතක තියාගන්න.